मेन मे अश्वास मिनस उठे गमट या मिनस चावे अर मे रटे मिनस दुपत्क रेसा मिता बरपतर प्रश्न का तीनवा मुखद मेक मे तर मे मे अश्वास महरा मे मुनि तोरगण दी अदाल दिस्ट्रिके ये संवर्धन दिस्ट्रिके सभापति वर पार्लमेंट मंत्री वर अरे ये मंत्री वर या निर्देश मत ये राज्य निर्धारित निर्देश मत ग्राम सेवक समग ये कौर कुलब हितवत्क ग्राम सेवक इमे आदाय बलने निर्देश करवा समृद्धि निर्धारित ये आट कड़ेवण ये आगे बैक उत्साहवण ये आट हितवत्न ये आट दुण ये आर्थिक निर्धारित हेमाय कुशकर्म मे राज्य निर्धारित हितवत्न इमे एमनियट अदालने इमे आदाय मुकदम कतंदरी अरे मेन मेवा कारण मत कौर देशपाल हितवते किन्नोण योला पक्ष पक्ष सहकार संविधान इन्नोण मेन मे मेवत मे निर्णायक मिनस तोरगत्ती मे रटे मे वकड़ अदी मिनस इन्नो वेडीट मिनस इन्नो अंत अतर मिनस इन्नो ये मिनस मे मनोवत्ने अरे ऐसा अभी सिविल क्रियाकारिकीट अभी संपूर्ण विरुद्धाई मेक संपूर्ण मे व्यापति देशपालनीकरण विलाती मुखद अभी विश्वास करवा ओय देशीय विशिपस्तनागे प्रतिरूपे नंगापु व्यापति याकमीसा मेक एतमा पेरटे मिनसुंगे दुपत्कना व्यापति याकमे अद मे व्यापति मे आंडट अश्वसुम व्यापति अद अश्वसुम कला मिनसुट के लिए बेहला इनवा एनिसा अभी वहाम नवत सर मे मिनसुंट मे इन राज्य निर्धारित सीरदनाटकिनो उंपला दंग स्वाधीन वेडकल्ला मे रट मेतर पल्लेट मेदर मे ओ गमे इन राज्य निर्धारित गत अतुम तीन तीरने सा दंगत मे मे रट इन अहिंसक असर मिनसुंट हरियाकार मे दिन मुदल ये जाति अंतर मुदल दिन मुदल ये मिनसुंट अतट विद्य वेड पीड़ा खदपल्ला उंपला व्यापेन तपे रटे मे अहिंसक मिनस की बद मुदल हेमदाम अभी मे वे कैगा सिद्धन उंपल हेमदाम उन्नवारी व्यापति याकिनावत एक कोतनहारी राज्य අපිට මේක බලා ගන්න පුළුවන් මේ දවස් පහෙන් පස්සේ මේ බැංකුව අරිනවනේ හරිද මේ බැංකුව ඇරියට පස්සේ වෙන සිදුවීම මොකද අපි මේ රටේ ඉන්න විපක්ෂ කියාකාරින් වගේ මේ මේ බැංකුව ටික වැහුවා බැංකුව කඩා වැටෙනවා මෙහෙම කියන කතන්දරේ කියන්නේ නැහැ මොකද මම පැහැදිලිවම කිව්වා මෙතන කොහොමත් අර්බුදයක් නැහැ පෞද්ගලික බැංකුවල මෙතන මේ රාජ්‍ය බැංකු තුනේ තමයි අර්බුදය තියෙන්නේ හරිද ජනාධිපතිවරයා සහ මහ බැංකු අධිපතිවරයා කියනවනම් හරිද මෙතන අර්බුදයක් සිද්ධ වෙන්නේ නැහැ කියන එක මොකද ඒ දෙන්නන වගේ යුතුය දෙන්න හරිද ඒ නිසා අපිට තේරෙන විදියට මේ දවස් පහ වැහුවයි කියලා අරුබුදයක් සිද්ධ වෙන්නේ නැහැ බැංකුව කඩාවැටීමක් වෙන්නේ නැහැ ඉතින් අපි අපේ රටේ මිනිස්සුකින් ඉල්ලලා සිටනවා ඕගොල්ලෝ පොලිමේ කියලා බැංකුව ගාව හිට ගන්න එපා හරිද මෙතන අරුබුදයක් සිද්ධ වෙන්නේ නැහැ මම අපි කිව්වේ අපි ව්‍යාපාරිකයෝ විදියට දවස් පහක් වැහුවාම අපිට මුණපාන තියෙන අරුබුදය මොකද අපි වෙළඳාමත් එක්ක ඉන්නේ ව්‍යාපාරිකයත් එක්ක ඉන්නේ හරිද මොකද අපි අපේ කර්මාන්තයක දුවන්න අපිට ඒ ආනයනය කරගන්න අමුද්‍රව්‍ය තියෙනවා ඒවා ඒවා ණයවර ලිපි තියෙනවා පොඩි ක්‍රියාදාමයක් තියෙනවා මෙන්න මේ ක්‍රියාදාමයට මොකද අපේ චෙක්පත් තියෙනවා ඒ චෙක්පත් ක්ලියරින් වෙන්න ඕනේ එන්නේ මේ දේවල් ටික මේ දවස් පහක් වැහුනම් සිද්ධ වෙන්නේ නැහැ හරිද මෙතනදී අපි ව්‍යාපාරික විදියට සහ කර්මාන්තයකට අර්බුදයක් තියෙනවා මේක අපිට වගේම එතකොට දැන් මේක අනිත් දැන් විපක්ෂය සහ සියලු අනිත් සිවිල් ක්‍රියාකාරීන් බොහෝ දෙනෙක් බැංකු සංගම් ඇවිල්ලා කියනවානේ මේක මේ දවස් පහ වැහුවා බැංකු ටික කඩාවැටෙන නැහැ එහෙම සිදුවීමක් සිද්ධ වෙන්නේ නැහැ හරිද මෙතන ප්‍රශ්නේ අපිට බලා ගන්න පුළුවන් කාටවත් එහෙම කියන්න විදියක් නැහැ පස්සෙනි කියන්නේ අඟහරුවාද බැංකු අරිනවනේ ඇරියට පස්සේ අපිට බලා ගන්න පුළුවන් එතකොට ඉරිදා වෙද්දී පාර්ලිමේන්තුවේදී මොන මොන යෝජනා ගෙනෙයිද දැන්නේ මේක කොහොමද ප්‍රතිව්‍යුහගත කරන්නේ කීයක් මේක කපා හරිනවද නැය හරිද බැංකු පොලි කපනවද එතකොට ETF එකේ මුදල් කපා හරිනවද කියන එක
අපිට ඉරිදට බලා ගන්න පුළුවන්. ඒ නිසා අපි ඉල්ලීමක් කරනවා මේ රටේ සමස්ත පාරිභෝගිකයන්ට බැංකු වල මිනිසුන්ට බැංකු ගාව ගිහිල්ලා පොලිමේ හිට ගන්න එපා මේ කියන කතන්දරයට ගහලා. හරිද? එහෙනම් මෙතන අපි බිල් එක මවන්නේ නැහැ. නෑ දැන් මේ දැන් ආරම්භතුමා පැහැදිලිවම කියනවා ETF ETF එක කරන ප්‍රශ්නයක් වෙන්නේ නැහැ කියලා. දැන් ඕගොල්ලෝ කියනවා වුණාට මේ මේ ETF එක ඉවරයි මේම වෙනවා කියලා කියනවා. ඔව්. ඉතින් එතකොට මිනිස්සුන් යටි බිල් එක නෑ මෙහෙමයි ETF එකේ අපිට ප්‍රශ්නේ තියෙන්නේ මේ රටේ මේගොල්ලෝ පහුගිය කාලෙම ETF එකේ ඒ සේවක අරසාදක මුදල් යොදවලා තමයි බැඳුම් කර සහ බාණ්ඩාගාර බිල්පත් අරන් තියෙන්නේ. හරිද? දැන් මේ ණය ප්‍රතිහුගත කරද්දී අපි කිව්වොත් ඒගොල්ලෝ කිව්වොත් එහෙම ඒ බාණ්ඩාගාර බිල්පත් සහ බැඳුම් කරවලට ඒ තියෙන ඒවා ගෙවන්නේ නැහැ කිව්වොත්. ඒවැය පොලී කපනවා කොහොමද? ඒවැය ආදායම් වලින් තමයි මේ රටේ වැඩ කරපු අහිංසක මිනිස්සුන්ට ලෝන් එකක් දුන්නේ, දීමනා දුන්නේ, ඒ ETF එක ගෙව්වේ. හරිද? මේක ඒ පොලිය කපලා ගෙවන්නේ නැහැ කිව්වොත්. මේක ඒ බාණ්ඩාගාර බිල්පත්ේ තව අවුරුදු 5කින් ඒක තමයි අපිට කියන්න විදියක් නැහැ. අපිට අපි දන්නේ මුදල් අමාත්‍යවරයා කිව්වොත් ඒ ඒ ඩිව් වෙන බාණ්ඩාගාර බිල්පත් ටික තව අවුරුදු ගාණකින් ඉස්සරහට ගෙවයි කියලා. හරිද? ඒ නිසා එහෙම ප්‍රශ්නයක් නැහැ. හැබැයි අර්බුදයක් තියෙනවා අර විදියට පොලි කියන්නේ ගෙවන්නේ නැහැ කිව්වොත්, පොලිය කපනවා කිව්වොත් ETF එකට සහ රාජ්‍ය බැංකු වලට බරපතල ප්‍රශ්නයක් තියෙනවා. මොකද ඒගොල්ලෝ තමයි දේශපාලක්ෂෙන් දැක්කනේ පහුගිය කාලේ මහා බැංකු බංකොල්ලේ එතනදිත් උනේ ETF එක ඒ දේවල් එතන තියෙන සල්ලි වලින් මේගොල්ලෝ මේ ගත්තේ මේවා. මෙතනදී මහා බැංකුව කිව්වොත් පාර්ලිමේන්තුවට ඇවිල්ලා ප්‍රකාශයක් කළ මුදල් අමාත්‍යවරයා විදියට ජනාධිපතිවරයා මෙන්න මේ ප්‍රමාණය කපා හරිනවා. මෙන්න ETF එකේ ගත්ත බැඳුම් කරවලට ගෙවන්නේ මෙච්චරයි. එහෙම කිව්වොත් ප්‍රශ්නයක් තියෙනවා. ඉතින් අපිට කල් වැඩි මේක ඇතුලේ බිල් එක මවන්නේ නැහැ. මේක ඇතුලේ අපි මේක මෙහෙම වුණොත් කඩාවැටෙනවා කියන එක. හැබැයි අරුබුදයක් තියෙනවා. දැන් හොඳ නැද්ද කිව්වොත් දැන් ඔය අස්සසුම කියලා වැඩසටහනක් ගෙනියනවා, මිනිසුන්ට සහන දෙන්න හදනවා. දැන් මොකද්ද මේ එතකොට? දැන් ප්‍රශ්නේ තින්නේ අපි කියන්නේ මේ රටේ ඒ අසරණ විස මිනිසුන්ට මේ ආර්ථික අරුබුදිය. මොකද මේ බලහත්කාරයෙන් හදපු ආර්ථික අරුබුදිය වෙනුවෙන් බැටකාපු මිනිසුන්ට යම් කිසි සහනයක් දිය යුතුයි. හැබැයි අපේ විවේචනය තියෙන්නේ ඒ මුදල දෙන්නේ මෙන්න මේ පට්ටපජාති දේශපාලඥයෝ මැදිහත් වෙලා උන්ට කඩේ යන උන්ට හිතවත් මිනිස්සු ටිකනේ මේක දෙන්න හදන්නේ. මොකද ඒගොල්ලන්ගේ අර නැතිවිච්ච දේශපාලන ප්‍රතිරූපේ නම් වගන්නනේ මේක දෙන්න හදන්නේ. මෙන්න මේකට විරුද්ධව අපි කියන්නේ මේක හරියාකාර සොයලා බලන්න. මේ මිනිස්සු දැන් ඕගොල්ලෝට පේනවා ඇතිනේ මිනිස්සු හැමතැනින්ම ඇහෙනවානේ මේ ගෙවල් වල මෙහෙම මිනිස්සු ඉන්නවා, අපි අසරණ වෙලා ඉන්නවා, අපිට මේක නැහැ කියලා. හරිද? මේක හොයලා බලලා දෙන්න. මේක දේශපාලන ව්‍යාපෘතියකට යොදා ගන්න එපා කියන එකයි අපි මේ කියන්නේ. The news reporter. වාරණයෙන් තොර අපක්ෂපාති වාර්තාකරණය.